සුබ දවසක් සියලුම දෙනාට. එදා අපි කතා කරා බයිනෑස් ගිණුම කොහොමද විවෘත කරගන්න කියලා සාර්ථකව. හරි, ඒ ගිණුම විවෘත කරගත්තට පස්සේ අපි මේක ඕපන් කරනවා මේ විදිහට. ඊට පස්සේ මම ඔයාලට කිව්වා ට්‍රේඩ් එකක් දාන්නේ කොහොමද සහ කොයින් පිළිබඳව පොඩ්ඩක් කියලා දෙනවා කියලා සහ ඩොලර්ස් මිලදී ගන්න විදිහ. හරි, මුලින්ම අපි මෙන්න මෙතන තියෙන මිනිස් මූණ ඔබලා අපි බලමු අපි වෙරිෆයි වෙලාද කියලා. හරි, මෙන්න මෙතන කොළපාටින් වෙරිෆයි වෙලා තියෙනවා. අනිවාර්යයි ඒක. ඒක වෙලා නැත්නම් ඒක වෙනකම් මේ ඔයාලා ට්‍රේඩ් කරන්න යන්න එපා. හරි, ඊගාවට අපි මේකේ වොලට් කියන එකට යන්න. මේ යට තියෙනවා හෝම්, මාකට්, ට්‍රේඩ්, ෆියුචර්, වොලට්. හොඳද? මේකේ වොලට් ට්‍රේඩ් ගියාට පස්සේ මේ ඕවර්වියු කියලා තියෙන්නේ උඩ. හොඳද? මේකේ ඩොලර්ස් නැහැ මගේ. හොඳද? 16ක් තියෙන්නේ. ඒකත් ඒන්න එක දාලා. එතකොට ස්පොට් එකේ මොනවත්ම නැහැ. ෆන්ඩින් එකෙත් මොනවත්ම නැහැ. හොඳද? හරි, ඩොලර් 4යි තියෙන්නේ. එතකොට ෆියුචර් එකේ ඒකෙත් මොනවත් නැහැ. හරි, එතකොට ඉස්සල්ලාම ඔයා මේකට ඩොලර් මිලදී ගන්න ඕන නම් ෆන්ඩින් එකට ගිහිල්ලා මේකේ තියෙනවා p2p කියලා ඔප්ෂන් එකක්. මේ තියෙන්නේ මෙතනින් මිලදී ගත්තොත් ඔයා ඉතාම ආරක්ෂිතව මිලදී ගන්න පුළුවන්. කිසි කෙනෙකුට වංචාවක් කරන්න බෑ. හොඳද? එතකොට මෙතන buy ගිහිල්ලා 375යි දැන් වටිනාකම. මෙතන amount එක දීලා ඔයාට මේ ක්‍රියාවලිය කරගන්න YouTube එකෙත් ඕනතරම් වීඩියෝ තියෙනවා. ඔයාට එතනින් බලලා මේක කරගන්න පුළුවන්. එහෙම නැතිනම් තව ක්‍රමයක් තියෙනවා. ඒක අනාරක්ෂිත ක්‍රමයක්. ඒක ඔයා දන්න විශ්වාසන්ත යාළුවෙක්ගෙන් මිලදී ගන්න. හොඳද? ඔයාගේ mail එකට හරි Binance ID එකට හරි Pay ID එකට හරි එවයි. හැබැයි එයාට ඒකෙදි එව්වේ නැත්නම් ඔයාට එයා විරුද්ධව මොකුත් කරන්න බෑනේ. නමුත් P2P ඔයා ගන්නවා නම් ඔයාට ඇපිල් එකක් දාන්න පුළුවන් Binance එකට අරයට විරුද්ධව. එතකොට බොහෝ දුරට ඒක ඉතාම ආරක්ෂිත ක්‍රියාවලිය තමයි P2P ඩොලර් මිලදී ගන්න විදිය. හරි, ඒක ලොකු ක්‍රියාවලියක් නෙමෙයි. නමුත් ඒක ඔයාට ඕන තරම් කරගන්න පුළුවන්. වීඩියෝ තියෙන ඕන තරම්. ඒ නිසා මම අද ඒක කරගත්තට පස්සේ ඔයාට USDT වලින් ට්‍රේඩ් එකක් දාන විදිය කියලා දෙන්නයි දෙයියන්නේ. අපි හිමීටකින් එක බලාගෙන යන්. මොකද අපිට ඉස්සරහට දැන් බලන් ඉන්නවා බොහෝ කට්ටිය මේකේ වීඩියෝ එන්නේ නැද්ද කියලා. මට ටිකක් සනීප නැති නිසා පොඩක් පරක් වුණා. හරි, මෙතන අපි ඔන්න වෙන කෙනෙකුට කියලා මම මේකට USDT 100ක් දාගන්නවා. හොඳද? මගෙම අනිත් ගිනුමේ මම දාගන්නම් 100ක්. එතකොට මේකට ඒක එන්නේ ඉස්සලාම ෆන්ඩින් කියන එකට. හොඳද? ෆන්ඩින් කියන එකට 100යි කියලා එන්න ඕනේ. හොඳද? ඔන්න 100ක් ඇවිල්ලා මෙතන තිබ්බ 104 වුණා. හොඳද? අපිට ෆන්ඩින් එකේ තියන් ට්‍රේඩ් කරන්න බෑ. අපි ඒක දාගන්න ඕන ස්පොට් කියන එකට. ස්පොට් ට්‍රේඩින්, ෆියුචර් ට්‍රේඩින් කියලා දෙකක් තියෙනවා. ස්පොට් කියන්නේ ඔයාට මුදල් දාලා තියාගන්න පුළුවන්. හිතන ඩොලර් 100ක මොනවා හරි කොයින් එකක් ගත්තා. මාසිකින් දෙකකින් තුනකින් අවුරුද්දකින් දෙකකින් පහකින් වගේ ලොකු කාලයකින් හෝ කෙටි කාලයකින් ඒක දෙගුණ තෙගුණනාට පස්සේ ඔයාගේ මුදල ආපහු එළියට ගන්න පුළුවන්. ඒක ලොස්ට් වෙන්නේ නැහැ කිසිම වෙලාවක. ඔයාගේ කොයින් ටික නැති වෙන්නේත් නැහැ. ඒක ඉතාම ආරක්ෂිත ට්‍රේඩින් ක්‍රමයක්. හොඳද? ඊළඟට ෆියුචර් ට්‍රේඩින් තියෙනවා. දැන් ට්‍රේඩ් එකක් දාලා දැන් ප්‍රොෆිට් ගන්න පුළුවන්. දැන් ට්‍රේඩ් එකක් දාලා දැන් ලොස්ට් වෙන්නත් පුළුවන්. ඒ නිසා අද මම කියලා දෙන්න යන්නේ ආධුනිකයින් ඉස්සලාම කරන්න ඕනේ ස්පොට් ට්‍රේඩින් වල චුට්ටක් හරි කරලා මේක තේරෙනකන් ට්‍රේඩ් එකක් දාගන්න. ඊට පස්සේ අපි ෆියුචර් ගැන මම කියලා දෙනවා. ඒ ගැනත් අපි කරමු. හරි, මුලින්ම මේ ආපු ටික මේ ට්‍රාන්ස්ෆර් කියන එකෙන් අපි යවමු මෙතන දැන් තියෙන ෆන්ඩින් එක. ෆ්‍රොම් ෆන්ඩින් ටු ස්පොට්. හැබැයි BTC නෙමෙයිනේ, අපිට ඕනේ USDT යවන්න. හරි, එතන ඇස්සේ අපිට 100යි 104ක් තියෙනවනේ. මම 100ක් දාගන්නවා. ඔන්න 100ක් දාගත්තා. දැන් මෙතනින් 100 අඩු වෙනවා. ඊට පස්සේ ස්පොට් එකට ගිහිල්ලා බලුවාම 100ක් ඇවිල්ලා තියෙනවා. හොඳද? ඊට පස්සේ මේ යට තියෙනවා ට්‍රේඩ් කියලා එකක්. මේ තියෙන්නේ අපි මේ ට්‍රේඩ් කියන එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට. ඔන්න හරි, මේකේ තියෙනවා කොයින්. මෙන්න මේකට කියන්නේ මම මේ කියලා දෙන ගමන් තමයි මේක කියලා දෙන උගන්නන ගමන්. මේකට කියන්නේ කොයින් ෆෙයා එකක්. එහෙම නැතිනම් කරන්සි ෆෙයා එකක්. හොඳද? ඒ කියන්නේ මොකක් එක්ක හරි සම්බන්ධ කරනවා. දැන් අපි සම්බන්ධ කරන USDT. අපේ මුදල තමයි USDT. ඒතොර TRX කියන්නේ කොයින් එක. හොඳද? එතකොට මෙතනින් එබුවහම මම මේ ෆේවරිට් ලිස්ට් එකේ මම නම් ගොඩක් දාගෙන ඉන්නවා. ඔයාලට කැමති දේවල් දාගන්න. එකින් එක තියෙනවා TRX, ETH, Ethereum, Doge, BNB. BNB කියන්නේ Binance ලගේ කොයින් එකක්. හොඳද? එතකොට Reef, Dash, Cake, Dot, CHR. හොඳද? මේ විදිහට බොහෝම කොයින් ටිකක් තියෙනවා. හොඳද?
ඔන්න අපි ඉස්සල්ලාම උඩම තියෙන TRX වලින් අපි ට්‍රේඩ් එකක් දාන්න යන්. එහෙනම් අපි මේක එබුවා. අපිට TRX එපා නම් ETH මෙතනින් එබුවා. ඔන්න TRX. හරි. අපි දැන් buy කරන්න යන්නේ coin එක buy කරන්න යන්නේ. ඔන්න buy කරන්න ගියාම අපිට මෙතන උඩින්ම අපේ අගේ තියෙනවා 100යි. අපි දාගා USDT 100යි. හරිද? මම ඒකෙන් lim එතන තියෙනවා market සහ limit කියලා. මේ limit කියන එකෙන් ඔයා කැමති ගානකට ආපුවහම buy වෙන්න ඔටෝම දැම්ම හැකි. Market කියන එකෙන් දැන් පවතින market එකේ මේ දැන් buy වෙනවා. හොඳද? ඒ කියන්නේ මෙන්න මේ වලට 61යි 61කින්. දැන් මේක 61යි 60න් buy කරන්න limit order එකක් දාගන්න ඕනේ. අපි බලමු ඉස්සල්ලාම limit order එකක් දාගන්නේ කොහොමද? මෙතන ඔබලා මේක වෙනස් කරගන්න 61යි 61ක 150ක් මෙතන මේ තියෙන 125යි බොත් 125ක බයි වෙනවා ඩොලර් 25යි 150යි 175ක් එතකොට මේ විදිහට 100 වෙනකම්ම තියෙනවා මම 150ක බයි කරලා පෙන්නන්නම් දැන් ඔන්න අපේ ඒ අගේටම ඇවිල්ලා තියෙන්නේ බලමු අපි 61යි 60ට දාලා ඔන්න ඕඩර් එක දැම්මා ඔය ඕඩර් එක දැම්මහම මෙන්න මෙතන ඕඩර් එකක් විදිහට පෙන්නවා මෙන්න හොඳද දැන් මේක මෙතන පෙන්නවා ඊතලින් මේ වෙනකොට බයි වෙන්න ඕනේ ගාන හොඳද ඒ buy වෙන්න ඕන ගානට කී දෙනෙක් ඉන්නවද කියලා දන්නවා දැන් මේ මාකට් එක 61යි 60ට ආපු ගමන් මේ ඕඩර් එක ඔටෝම buy වෙනවා හොඳද 61යි 60කට ආපු ගමන් 61යි 60ට ආපු ගමන් ඔටෝම buy වෙනවා ඊට අඩුවට ගියත් මේක buy වෙනවා හොඳද හැබැයි 61යි 61ේ ඉඳලා ඉස්සරහට ගියොත් උඩට ගියොත් එතකොට මේක buy වෙන්නේ නැහැ කීයටවත් හොඳද ඒ නිසා මේක buy වෙනවද නැද්ද කියලා බලන්න අපි දැන් චුට්ටක් වෙලා ඉමු බලන්න හරි දැන් අපි මේක buy වුණා කියලා හිතමුකෝ මෙන්න මෙතනින් අපිට බලන්න පුළුවන් මේ coin එක දැනට හැසිරීම කොහොමද කියලා හරිද 61යි 62ේ තියෙන්නේ අපි මේක දාගමු විනාඩිය ට්‍රේඩින් එකට time frame එක ඔයාලට ඕන විදිහට දාගන්න පුළුවන් හරි 61යි 61කට ඇවිල්ලා තියෙන්නේ නමුත් 61යි 60ට පොඩ්ඩක් පල්ලෙහාට යනකම් අපිට ඉන්න බෑ වුණා නම් මේක ටොක් ගාලා buy වෙනවා හොඳද ඊළඟට මේක cancel කරනවා කැන්සල් කරලි වල අපි දැන් මාකට් ඕඩර් එකක් දාන්නේ කොහොමද කියලා බලන්න. ඔන්න මාකට් එකට ගියා 150ක් ගැහුවා. ඔන්න buy කරු ගමන් buy වෙනවා. ඒ කියන්නේ දැන් කීයේද තියෙන්න වැඩක් නැහැ buy වෙලා ඉවරයි. හොඳද? මේ ෆන්ඩ් එකට ගියාම මේ ඩොලර් 50ක් මේකේ තියෙනවා. ඩොලර් 50ක් USDT විදිහට තියෙනවා. අපි දැන් ඒක බලමු වොලට් එකට ගියා ස්පොට් එකේ මෙන්න තියෙනවා ඩොලර් 50ක් TRX වලින් buy වෙලා. දැන් හිතන්න මෙන්න දැන් හිතන්න මේක දැන් ඩොලර් 50ක ගත්තේ. දැන් වටිනාකම 380යි. හන්දද? දැන් 380න් 50ක ගත්ත කියලා හිතුවොත් දැනට ගිය මුදල මේක 380න් 50ක්. එතකොට දැනට මේක මිලදී අරන් තියන්නේ අපි 19000කටනේ. හන්දද? එතකොට මේක හිතන්නකෝ දැන් අවුරුදු දෙකකින් තුනකින් ගියා 10 ගුණයක ගේන් එකක් ගත්තා. ඒ කියන්නේ ඩොලර් 50 10 ගුණයකින් වැඩි වුණා. ඒ කියන්නේ දැන් ඩොලර් 500යි. ඒක 380න් ගුණ කරොත් 390000ක් එනවා. 390000ක් නෙමෙයි. 190000. හොඳද? එතකොට මේක 190000. දැන් අපි 19000ට ගත්ත එක 19000ට ගත්ත එක 190000ක් වෙලා. හොඳද? එතකොට ස්පොට් ට්‍රේඩ් වල තියෙන මෙන්න මේකයි. හෝල්ඩ් කරන් ඉන්න පුළුවන්. එහෙම නැතිනම් පොඩි ගාණ ඩොලර් 50කනේ buy කරේ. 51ක් ආපුවාම sell කරලා දාන්න පුළුවන්. හොඳද? දැන් ඔන්න ඔයාලට මම මේක sell කරන හැටි පෙන්නනවා. මෙතන ට්‍රේඩ් කියන එකේ මෙතන ස්පොට් කියන එකේ තමයි තියෙන්න ඕනේ. හොඳද? රයිට්. මේක sell කරන්න මෙහෙම. මෙන්න මෙතනින් sell පැත්තට යනවා. මාකට් limit එකක් තියලා නැවත මේක sell වෙන්න දාන්න පුළුවන් ඔයාලට කැමති ගානකට. 62කට આવුවොත්ම සෙල් වෙන්න දාන්න පුළුවන්. එතකොට ඔයාලා මේ ඩොලර් 50ට ඩොලර් 2.5ක් ප්‍රොෆිට්. ඔයාලට ඒකත් පෙන්නනවා. හොඳද? මේක දාමු අපි මෙහෙම දාමු. 65ට ගියොත් සෙල් වෙන්න. මේ ඩොලර් 50 2.6යි 8ක් ප්‍රොෆිට් එක. ඒ කියන්නේ මේක 380න් ගුණ කරන්න ඕන. හොඳද? 2.6යි 8 ගුණ කිරීම 380 1018යි. එහෙම වුණොත් රුපියල් 1018ක ලාභයක් තියෙනවා. හරි. අපි දැන් මේක ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න ඕන නිසා අපි මේක දැන් මාකට් ඕඩර් එකකින් සෙල් කරලා දාමු. හොඳද? දැන් මේ විදිහට 65 දාලා මෙතන ඕඩර් එක අපිට දාලා තිබ්බොත් ආපහු
මෙතන ඕඩර් එකක් විදියට මෙන්න ක්‍රියේට් වෙනවා මේ කොයිල හරි මේක නැති වෙලා යන්නේ මේ ඕඩර් මෙතෙන්ට ගිහිල්ලා මේක ෆිල් වුණාට පස්සේ අපිට ප්‍රොෆිට් එකක් දීලා හරි අපිට ඒ වෙනකම් මේ වීඩියෝ එක අදින්න බැරි නිසා අපි මාකට් දාලා මේක සෙල් කරලා දානවා ලාභ වුණත් පාඩු වුණත් හොඳද හරි මාකට් කියන එක දැම්මා 100ට 100 දැම්මා ඔන්න සක්සස් දැන් මෙතන TRX නැති වෙනවා හොඳද ඔන්න TRX 0.91 මේක 99.81යි හරිද ෆී එක කැපෙන නිසා තමයි එහෙම පොඩි ගාණක් අඩු වුනේ හරි ඊගාවට දැන් මෙතනින් කොයින් ඕන එකක් තෝරගන්න පුළුවන් ඔයා දැන් ට්‍රේඩ් එකක් දාන හැටි දන්නවා එතකොට ඔයාට පුළුවන් මෙතන කැමති කොයින් එකක් තෝරගෙන ට්‍රේඩ් එකක් දාගන්න හරිද ඊළඟ කාරණාව ඔයාට මේකේ කොයින් කොහෙද තියෙන කියලා බලා ගන්නත් පුළුවන් එතකොට ඔයාට පුළුවන් මේකේ මාකට් කියන එකට ගියොත් මාකට් කියන එකට ගියොත් ඔයාට ඇති වෙන්න තියෙනවා කොයින් මේ ෆේවරිට් ලිස්ට් එකට මම දාන ඉන්නවා මේ ෆියුචර් කී මේ ස්පොට් කියලා තියෙන ස්පොට් එකේ තියෙන කොයින් ටික ෆියුචර් කියලා තියෙන ෆියුචර් එකේ තියෙන ටික මේ සෝන් කියන්නේ ඕනෙම කොයින් එකක් තියෙනවා ඒ කලාපයේ තුල හරි ස්පොට් එකට ගියාම ඔයාට මේ ඇති වෙන්න කොයින් තියෙනවා ට්‍රේඩ් කරන්න ඕන කී දහක් නම් තියෙනවා හරි ඊළඟට ෆියුචර් එකට ගියොත් ඒකෙත් මෙන්න මේ වගේ කොයින් තියෙනවා හරි සෝන් එකට ගියොත් මේ ඕල් සෝන් එක මෙතන එතන මේ එකක් යටතේ කොයින් කීයක් නම් තියෙනවා හොඳද එතකොට මේවා තව ඉස්සරහට වල හදාරන්න ඕනේ එකින් එක ඉගෙනගෙන ඊළඟට අපි කොයින් එකක් බැලුවොත් ඒකේ රෑන්ක් එක බලන්න කොහොමද බලමු දැන් මම මේ BNB කියන එක ඔබලා හොඳද මෙන්න මේ විදියට ආපුවාම මෙන්න මෙතන ඉන්ෆෝ කියලා තියෙන හොඳ කොයින් එකක් තෝරගන්නේ කොහොමද කියන එක දැන් බලන්න ඉන්ෆෝ ගියාම ඔන්න එබුවා එතන මේක බයිනෑන්ස් එකේම මේක පස්වෙනියට තියෙන බයිනෑන්ස් කොයින් එක පස්වෙනියට BNB කියන්නේ බයිනෑන්ස් ලේ කොයින් එක මේක තියෙන පස්වෙනියට හොඳද එතකොට මැක්ස් සප්ලයි එක ටෝටල් සප්ලයි එක ඉෂු ඩේට් එක ඉෂු ප්‍රයිස් එක මේ බලන්න ඇවිල්ලා තියෙන ඩොලර් 0.15ට දැන් 269 එතකොට මේක අතීතේ ගිහින් තියෙනවා ඩොලර් 669ට ඔය එතකොට කොච්චර ලාභයක් තියෙනවද ඒ ගන්න කෙනාට මෙන් හිතන්නකො මෙන්න බලන්න බොරුනම් අවිල්ලා තියෙන මෙච්චර අඩු ගානකට මේ ගිහින් තියෙන උපරිමේ හිතා ගන්නව පුළුවන් මේ ලාභේ ඔයා මේ ගානින් එකක් අරන් තිබ්බනම් ඔයා ඩොලර් භාගයක කරන් තිබ්බනම් ඔයාට උපරිමයට 691ක් ඒ ඩොලර් භාගයෙන් ප්‍රොෆිට් ගන්න තිබිලා තියෙනවා ඒ කියන්නේ මේක හයි ප්‍රොෆිට් ගෙන මාකට් එක හොඳද ගෙදර ඉඳන් හරියට ඉගෙන ගත්තොත් ඔයා ඇත්තටම මේකෙන් ගොඩ යන්න පුළුවන් හරි ඊගාවට ඔයාට දැන් වොලට් එකේ ස්පොට් කියන පැත්ත මං කියලා දුන්නා. ඊළඟට ඊළඟ වීඩියෝ එකෙන් මම ෆියුචර් එකට දාගෙන ෆියුචර් ට්‍රේඩ් එකක් දාන්නේ කොහොමද කියලා දෙන්නම්. ඊට අමතරව මේකේ දෙන උපක්‍රම සහ කරන්න ඕන දේවල්. ඔයාට මං අනිවාර්යෙන් හෙමින් හෙමිට එකින් එක කියලා දෙන්නම්. මොකද එකපාර ඔක්කොම කියලා දෙන්න ගියොත් මොකක්වත් ඔළුවට යන්නේ නැහැනේ. දැන් ඔයාලා ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන්. ඇනලයිස් කරගන්න බෑ. හරිද? සිග්නල් එකේ ට්‍රේඩ් එකක් දාන්න ට්‍රේඩ් එකක් දාන විදිය දන්නවා. මම මේ කියලා දෙන්නේ හැමදේම දන්න කෙනෙකුට නෙමෙයි. මේ කිසි දෙයක් නොදන්න කියලා හිතාගෙන කෙනෙකුට තමයි මම මේ කියලා දෙන්නේ. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.